න් සබ දැසනක් දවසේ ප්‍රම පෘතිවිකාශයි ආනබවන්නේ. ම දේශවායට මේකතර උදසන් ප්‍රෘතිවිශෙන් ප්‍රතිමනවද හන රත. කොල්ප ගම්පාහ කල්තර සහ පුත්‍රම දිස්ත්‍රිකවල පණායිති ඇඳරිමීතිය මෙමස හතුර වෙන සඳදා අලියම පහදක්වා. කො වන්සේ පැති්‍රියාව පිළිබඳව සහ ඉන් ආරක්ෂා වීම සම්න්ධ සාප ආකමිකනාකීන්ගින් ප්‍රකාශණ මලාාවක්. ොරුුණාලනයටට දකුරු ආසිාවේ නායිකත්වය ඉන්දියාව ගතයුතුයි. සිිටිපු අගමැති රණ හිිකයි. පගම දේශපු. කොළම දම් පහලුතර පුත්්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇදිරිනීතිය මෙයි මස හතර වනදා අලියම පහදක්වා ක්‍රාත්මකවන බව ජනාධිපති මාධ්‍යංශවය පසන පා. බන විසිහත්වනදා ඉවත්කිරීමට නීමිතව තිබූ ඇදිරි නීතිය, යලිත්වරක් කොළම්ඹ ගම් පහ කළුතර සහ පුත්තලම දිස්්‍රික්කවලට දීර්ග කරමින් ඇදිරි නීතිය මැයිමස හතරවන සඳුදා අලියොම පහදක්වා දිකටම ක්‍රත්මකෝ පවතිනවා. සෙසු සියලුම දිස්ත්‍රික්වල ඇඳරි නීතිය අපප්‍රේල් ිසි හත්වනදා ඒක කියන්න සඳුදා. අලියොම පහට ඉවත් කරෙනවා. යලත් රාත්ීයා අටම ිස්්‍රික්කව ඇදිරි නීති පනනවා.ඉන් පසුව. මයි මස පළමුණන සිකුරාදා දක්වා මේ ආකාරයටම එම දිස්ශ්‍රික්කවල ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා රාත්‍රී අටේ සිට පසුදාලියොම පහදක්වා කාලසි මවතුළ. කොළම ගම්පහ කළුතරසා පුත්තලම දිිශ්‍රික්කවල රාජ්‍ය පෞද්ගලික ්‍යංශය ආයතන ඇදිරි නීතිය තිබුණත්. මයි මස හතරවනදා සිට ්‍යියෘත කරලා පවත්වාගෙන යන්නට අදාල නීතිරීති, ිහිල් කරතිබෙන බව ජනාධිපති මාධ්‍යංශය වසනවා. දෙපාර්තුමේන්තු සංස්ථා මණ්ඩල ආදී රාජායතන වගේම පෞද්ගලිකාංශය කර්මාන්තශාලා ගොඩනැගි ඉදිකිරම් ව්‍යපාර. සේවාස්ථාන, එලවලු මාළුසා සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන අන්නට අවසිරතිබෙනවා පෞද්ගලි කාශයායතන විවෘත කළේතු ේලාව උදැසන දහය. රාජ්‍ය පෞද්ගලිකද්‍යංශ අයතන ප්‍රදහනින් මයිම සහතරවනදා සිට. සේකාර්යා අලෙහ සේවා ස්ථානබල ක්‍රාකාරිත්වය කෙේ විය යුතුද යන්න ලබන සතිය තුළම සැසම් කළයුතුයි. දෙපර්තුමෙන්තු සස්ථතා මණ්ඩ ඇතුු රාජ ඇතනල සේවයටට කැඳව යුත්තේ මුළු සේවක සංඛාවෙන් තුනෙන් එකක් පමණයි. වෛරස ව්‍යපතතිය පාලනය සඳහා ජනතාව අනවශ්‍ය ලෙස, මාර්ගවලට පැමිණීම වගේ වෙනත් ස්ථානබල රැස්වීම නතර ක යුතු බව ජනතිපති මාධ්‍යංශය පවසනවා. කවරුට හෝ නිවසෙන් බැව යන්නට අවශ්‍යනම් ඒ. ආහාර සහ, අවශද වැනි අත්‍යවශ්‍ය බහන්ඩ සහ ද්‍රව්්‍ය මිලට ගන්නට පමණයි. ඒවගේ බහන්ට මිලදී ගැනීමට තම ප්‍රදේශය පිහිටි පාගමනින්. පයින් ළඟාවිය හැකි ආසන්නදම වෙලද සැල්ට පමණක් යායුතුයි. අත්‍යවශ්‍යකාරයන් සඳහා වනත් නිවසෙන් බැහැරව යන්නට පුද්ගලෙකුට අවසර මෙවර ලැබෙන්නේ ජාතික හැඳනුම් පතේ අවසාන අංක දෙක පදනම් කර ගනිමින්. ඔබ හොඳින්ම බලන්න ඔබේ ජාතික හැඳනුම් පතේ අවසන් අංක දෙක. හැඳුණුම් පත අතටගෙන ඒ නිරීක්ෂණය කරන්න. බට හිමි දවස කමක්දක අයින් අනතුරුව ඔබ අධ්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසෙන් බැහරවයන්න සඳදාදිනවල හැඳුනුම් පතේ අවසන් අංකලෙස එක හෝ දෙක ඇති අය අගහරුවාදා දිනේදී හැඳනුම් පතේ අවසාන අංකලෙස තුන හෝ හතර ඇති අය. බදාදා හැඳුරුම් පතේ අවසන් අංකලෙස පහ හෝ හය ඇති අය. බ්‍රහස්පතින්දා හැඳුම් පතේ අවසාන අංකලෙස හත්ත හෝ අට ඇති අය. සිකුරාදා. හැඳුනුම් පති අවසාන අංක ලෙස නවය හෝ බිදුව ඇතියාය. මේ විදිහට ඔබට අත්‍යවශ කටයුත්තකට නිවසෙන් බැහැරවයන්න පුළුවන් ිශව්‍ර කතර ගමනා ගමේ රකි අවශ්‍යතා ඇතුළු අ්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීම කර තිබෙනවා පසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සෙසු අධ්‍යපනනායතනසාහ සිනමා හල් නැබත දැනුම් දෙනතුරු අකණඩෝ වසා තැබෙනවා. තමමාගේ දූදරුවන්ගේ තජාතියේත් ආරක්ෂභහාභියෘ්ධය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසාසිටින ලෙසට, රජ්‍ය ජනතාවට අවත් දහරණය කරනවා. එවගේම සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරෙකුට වුවද පවතින නීතියටතේ උපරිීම ද්ඩුවන් පමමුළුවන බයි ජනතිපති මධ්‍යංශවෙන් නිකුත්තුකල නිවේදනේ වැඩි දුරටත් දැක්වෙන්නේ. COI-19 පැතිරයාම පිළිබඳව සහ. ඒන් අරක්ෂාවීම සම්බන්දධයෙන් සර්වාගවිකනායකන් ජනතාව දැනුපත්කිරීමේ ප්‍රකාශවණයන් නිකුත් කරතිබෙනවා. අපිඒක්කනා ආරක්ෂාවීම තමයි, මේ රෝගේ වලක්වා ගැනීමට තියෙන. ඉතාම හොඳ පිළිවෙල්. එංශ කවුරුත් තේරුන්ගන්න ටෝන, මමා රක්ෂාවන්න ටෝන. ඒවගේ මා ආරක්ෂාවුණු අනිතායතා රක්ෂාවෙනවා කියන ඇැගේීම විශේෂයෙන් ඇතිකරගන්න ටෝන. රජේවාගේ. ාව ල නි රක්ෂ න්ස ජ ව තු න්ස ෙක් වි വවා ോ පරි ්‍රමයක් ද പ . විශේෂෙන් කරුණාව දක්වන්න ටෝන අද අපේ රටට වෙනත් රටවලෝට වඩා හොඳ සතුටු දායක තත්ත්වයක් උදාාවෙන තිබෙන. හැබැයි මේ සතුටු දායක තත්ත්වය පිළිබඳව මහජනතාව නොසැලිකළ මත්තු ුණනොත්වයේම සමහරවෙලාට මේ තත්ත්වය වෙනස් වවැඩ පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යන්සේ ගත්ත වෑයමත් සමහරලාට ලොකු උපාඩුවක් වඩ පුළුවන්. එනිසා අපි මේ වෙලාවේදී විශේෂෙන් වගබලාගත යුත්තේ රෝගීන් රෝගී තත්ත්වය නොසඟවා ප්‍රකාශ කිරීම රෝගීන් ඇසුරු කර ජනතාව පිළිබඳව ඒ සෞඛ්‍ය අන්සේට දැනුවත් කිරීම. ජනතාවගේ සහයෝගය රජයටත් සෞඛ්‍ය අන්සවලටත් අවංකව නොලැබුණොත් විශේෂයෙන් සුළු පිරිසක් හරි මේ තත්වේ මත කරල වගකීමෙන් පොරවක්‍රියා කලොත් මේ තත්ත්වය වෙනත්තතකට හැරෙන්ට පුළුවන්. අපේ රටේ ජනජීවිතය සම්පූර්ණයෙන්මවාගේ අවුල් වෙලා තියෙන තත්ත්වය. අපි මේකෙන් එලියට එන්නට ඕන අධිෂ්ඨාන සීලීව කටයුතු කලොත් පමණයි අපිට මේ තත්වයෙන් ගොඩ එන්නට පුළුවන් ඒ අධිෂ්ඨාන සීලිව කටයුතු කිරීම කියන්නේ ශේක්ෂාකාරයෙන් මෙම කොරෝනා වෛරසය ව්‍යප්තවීම වලක්වා ගැනී මෙහිදී අප අත්දකින එක දෙයක් තියෙනවා මේ වෛරසයේ පළමවෙනි සලකුන්. ශரீරය තුළ විද්‍යமான වෙන්නට ගන්න කොටම අපි ඒ පිල්බඳව வෛ්‍යශේත්‍රය සහාය පතල. ඒින් ගොඩන්නට උත්සා කලොක් ඒ උත්සා කරනතරමට அිரு මේ ප්‍රශ්නය නිரா කරණය කරගන්න පුළුවவா. ரோனா நோயிலிருந்து இலங்கைத் திருநாட்டை மீட்டடுக்கின்ற உன்னத பணியிலே முப்படைகளும் சுகாதாரத் துறைனரும் முயன்று வரகின்ற இந்த வேளையிலே இலங்கை மக்களாகிய நாம், வீடுகளிலே தனித்திருந்து இந்த அசாதாரண சூழ்நிலையை முகங்கொடுத்து கொடுத்து நாட்டை கட்டியெழுப்பவும் மீட்டெழுப்பவும் எங்களுடைய உதவிகளை வழங்க வேண்டிய தருணம் இது நோயின் அறிகுறிகள் தெரிபவர்கள் தங்களை மறைத்து கொள்ளாது பயமின்றி உடனடியாக நோய் தொடர்பான அறிவுறுத்தல்களை பின்பற்றி தனிமைப்படுத்தி இருப்பது மிக மிக அவசியம் මගේ ආදरනිය සහෝදර සහෝදරයෙන් පසුදිය සති පහත්ති से ඔබ ඉවसीීමෙන් පිවෙනුවෙන් රට වෙනුවෙන් කොරना වසගතය मර්ධනි කිරීම මා්‍රුවෝගෙන් තුुරන් කිරීම සඳහා ඔබ ලබාදු සහියෝගේ අगे කරना අතර තවතුරටත් ඔබගේ සहයෝගේ बनाපොරොතුවෙ අපි එකनेකා අතර සමාජ दुरस्ථභාවය ආරක්ෂා කරना අතර සुයන් සනීපාරක්ෂාව පාලने කර නිෝ ජනසේ දෙවන අධීරයටතේ ලක්‍ෂව තිස් දෙකක් වටිනා රෝහල් උපකරන පරිත්්‍යයාග කිරීම සමකිෂණ බලවේගේ නාක සජිත ප්‍රමධ සමහතාගේ ප්‍රහනත්වයෙන් පැත් වනා. කரோ වුවදුරින් වේසනට පත් රට සුවපත් කිරීම අරමුණු කරගෙන සමුකි ජනබලවගේ නායක සජි ප්‍රේමත සමහතාගේ සංකල්පයක් මත, දිවයින පුාක්‍රාත්මක ජන සුවේ ව්‍යාපෘතින් සිදුකරන සමාච සත්කා වැටස්්‍රහනේ දෙවන පියවර ලෙස ක්ෂ තිස් දෙකක් කටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කටලයක්, හෝමකම ූලික රහල් අධ්‍යක්ෂ විශෂක්ණ වද්‍ය ජනිත හෙටිය අරචමතා ඇත අද පරිත්‍යාවක කරන ලැබවා. මේ හා රට පුුර කොරුණා වවශසනෙන් පීඩාවට පද්ජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂතාවය ඇතිකිරීමට අපේක්ෂාකිරනවා. ගෝලි වසංගයක් බව පත්ව ඇති නව කරුණා වෛරසේ පානය කිරීම සඳහහා දකුණු අසියනු කලාපේ නායකත්වේ ඉදියාවගතයුතු බව හිට පග්‍රමමාතරන වික්‍රමසිහ මහතාාව පවසනවා. ඒ ඉන්දියාව ද හින්දු පුවත්පත සමඟසිදු කළ සාකච්ඡාවකදී. ෝපුරා්‍යාපත වෙමින් පවතින වසංගතය සඳහා කලාපිය වශයෙන් පතිචෝර දැක්වීමට එකමුතුක් සෑිය ුතු බව හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ හතා ද හින්දු පුවත් පත සමඟ සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කරතිබෙනවා. ඒ මහතා ද හින්දු පුවත්පත සමඟ මෙලෙස අදහස් පලකරතිබෙනවා. මෙම වසංගත තත්වේ බලපෑම වලක්වාගන්න සාක් කලාපිය නායකත්වේ ඉන්දියාව ගත යුතුයි කියලායි මම හිතන්නේ. හි කේන්ද්‍රස්ථානය කත්මන්ඩ බැංගලො හෝ කොළඹ සිට වුවත් හැසිර විය හැකි අපට ඊටාදාල හොඳම සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා කේර ලේත්තේවාගේමයි අපගේ කලාපිය සහයෝගීතාව වර්ධනයට හොඳම අවස්ථාවදමයයි ඒ වගේම දකුණ අසයානු කොවි-19 අරමුදලට ඕනෑම රටකින්ද අරමුදල් ලබාගත හැකි සාක් කලාපය රටවල් එක්්. එහි මුල් අඩිතාලම මීට පෙර යොදා තිබීමත් යහපත් ක්‍රියාවක් ඒ වගේම සාක් කලාපේ ලකම් කාරෑලිය විිශාල කාර් භහරයක් එටු කළ යුතු වනවා එෙන්ම වෛරසිය පාලන ස හා . ලකා ෙනැති ක්‍රාමාර්ක පිළිබඳව මීට පෙරන්දිය මාධයක් හමුවේ සිදුකළලාගේ කිරීම පිළිබඳවද ද හිදුපුුවත් පත රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කලා එහිදයේ මහතා කියා සිටයේ රට වසාදැමීමට ගත්ත ක්‍රියාමාර්ග සාර්ථක වුවත් පරීක්ෂණ සිදුකරීම ප්‍රමාණවත් නොමති බවත් ඒ තවදුරටත් වැඩ කලයුතු බව. ඒවාගේම පරීක්ෂණ තවතුරටත් සිදු ක හොත් ජන ජීතය අතා ත්වයට පත් කරගනීම හැකාව පවතින බවදඒ මහතා ප්‍රකාශ කලා මේවන විට දහසක් වෛද්‍ය පරක්ෂ සිදු කළලද එයතු දහසක් දක්වා වැඩිලයුතු බවත් ඊට විදේශ. ආධර්ද ලැබෙ ඇයි තම විශ්වාස කරන බවත් රනිල් වික්‍රමසිංහ හ ද හිදු පුවත් පත් වෙත ප්‍රකාශ කර තිබෙනවා. එෙන්ම වෛරසේ දෙවන සහ තුන්වන ව්‍යපතින් පිළිබඳව මේවන විටසාකච්ඡාව න අතර එම නිසා පරක්ෂණ සිදු රීම සඳහා වෛද්‍ය ඕපරනවල අශ්‍රතාවේද ැඩි ලෙස පතින බ රනිල් වික්‍රමසිංහ හතා හිදී ප්‍රශක තිබෙනවා. එෙන්ම ගලිය වශයෙන් පැතිර යන මෙම වසංගත තත්වය, මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා ලාපය ප්‍රචායක් ඉදිරි පත්ල ේතුවාත් කර හ ර . මේ අතරද හිදු පුවත් පත මැතිවරනණ කොමිසම වින් ශ්‍රිලංකාව මහමැතිවරර්ණය එලි ජනිමස සි වනදා පැවැත්වීමට කටයතු කරඇති බවස සඳහන් කරබින්. ඒ පි මඳව හිටපු ආග්‍රමතිවරයාගේ මතය විමසීමක් සිදු කලා. ඒද හිටපු ග්‍රමාතවරයා ප්‍රකාශකර ඇත්තිේ එලමෙන ජනිමස සි වනදා මතිවරණ කොමසම විසින් ැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කළද වර්තමානය ඇතිවී තිබෙන තත්වය ැතිවරණය පැවැත්වීමට සුදුසුකාලයක් නොන බව තමා විශ්වාස කර බයි. මෙම විශ්ෂඥීන්ගේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අන්ව මැතිවරණයක් පැවැත්වීමට සුදුසුකාය විමසා බැලි යුතු බව දහින්දු පුවත් පත වෙත හෙටපු ග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කරති වෙනවා හමෙන්ම මේ මැතිවරණයට සුදුසුකාලයක් නොවන අතර මෙම වසංගතයෙන් පසුව මැතිවරණයට සුදුසුකාලයල වෙන අතර එහිදී ජනතාවද මැතිවරණයට ඉහසුල්ුව ක්‍රියත්මක වනු ඇති බවට තමා විශ්වාසරන බව හිටපු අග්‍රමාතිවරයා දහිදු පුවත්පත වෙත අදහස් දක් පමින් වැඩිදුරටත් ප්‍රකාශකරති වෙනවා. පක්ෂ කාරි හරි ත්තේ කරනා වයිරස මරටින් තුරන් කිරීමට සහය දැක්වීම මස එමින් දේපාලන වාාසි ලබාගනීම නොවන බව හිටපු රාජචමාතය ශහන්සේ සිංහමහතා පසනක. අපට පේන්න තියනවා මුල් මාසය තුළ නිහඩව හිටපු විපක්ෂය? මැතිවරණය ඉලක්ක කරක්ගෙන්න්න මේ විපක්ෂය අදවුන්ගේ හඬ අවදිකරලා තියනවා. මෙතනව අරමුණ වෙලාතියෙන්නේ මේ මැතිවරණයට මුහුණට දෙන්න බැරිකණ්ඩායම්. පැවැවති පැරණි පාර්ලිමේන්තුව රැස්කිරීම සඳහා බලපෑම් කරනවා. පැවති පාර්ලිමේන්තුව රැස්කිරීමේ කිසිදු අවශිතාවයක් නෑවගේම එකට ප්‍රධාන කාරණාවතමයි එකක්. මේ COොID-19 මසගත සබන්ධෙන් පාර්ලිමේන්තුව රැස්වලා කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. ළඟට පි දැක්කා වාසනාවන්ත පාස්ක විරිදදා ප්‍රහාරේ. පාස්කවරිදා ප්‍රහාරේ සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව රැස්වෙලා ාර්ලිමේන්තුව තුළ විත සාකච්ඡා සිදුවන. වාදවිවාද සිදුකර. අපි අහනුව මේරටයි ජනතාවගෙන් වගේම පාර්ලිමේන්තුව රැස් කරන්න කියන විපක්ෂයෙන්. එදා පාර්ලිමේන්තුව තුළ හඬ නගපු ඔවුන්ට පුළුවන් වුනාාද. පාස්කු ඉරිදා ප්‍රහාාරකයන් කෞද කියන කාරණාව වත්. හෙළිදරව කරන්න ඔවු නිදාකරේ පාස්කු ඉරිදා ප්‍රහාාරකයන් ආරක්ෂකිරීම පමණයි. එයිද මේ බංොලත්වෙತො පක්ෂය කියන කාරණාවලදී. අපි පාලිමේන්තුව රැස් කරන්න ජනති පජතුවා කිසිම අවස්ථාව කටයුතු කරන්නේ නෑ එක්සත් ජාතික පක්ෂය මේ වෙලාව කළයුත්තේ කොරෝණ මර්ධනය වෙනුවෙන් රජේතුආාදන සහයෝගේ පැත්තකතියන්නකෝ ජනතාවට ලබාදන සහයෝගේ ප්‍රියාත්මක් කිරීම මිසක් බොරදයේ මාළු බාලා පටු දේශපාලන අරමුණ ඉටු කරගැනීම නෙවෙ. скому पත් ග අප උදස ්‍රतिविकाශ , මේ माමට පත්वाන්නේ. ල वाने දवा ට, අපගේ माධ්‍යහන प्रविका, ඔබට सुब ද. නතා අලු වේඩියෝ සහ ප්‍රවල්ති නරමීමට එහත බටනක ක ලික්කර සේත TVීව සබස්ක්‍රබ් කරන්න අලු සීිය ගැන මුලන්න දැනගන්න මෙම සීනෝතෙක් කරන්න.